ඔන්න ක්‍රිස්මස් එකට shopping කරන්න ආව හැබැයි ලොකු දෙයක් ගන්න නම් නැහැ නමුත් දැන් ක්‍රිස්මස් එකට shopping කියලා කිප්ප විටක්ම මම shopping කරන්න husband උත් එක ගියා තනියම ගියා ඉතින් අදත් පොඩි බඩු ටිකක් ගන්න අවශ්‍යව ටිකක් ඉතින් ඔයාලවත් එක් කරගෙන යන්න කියලා හිතුණා ඔයාලා මේ දකින්නේ කෑමට සුදුසු බඩිරුඟු ඒ කියන්නේ මේක චුට්ටක් රත් කරලා උණු වතුර ටිකකට දාලා ඔයාලට ගන්න පුළුවන් නැත්නම් නිකන් උනත් එක්ක ගන්න පුළුවන් ඉතින් 225ක් වගේ වෙනවා එක බඩිරුඟු කරලා ඉතින් ආර්ථික තත්ත්වය ගැනත් හිතලා ගන්නට ගන්න පුළුවන් පේනවනේ බොස් බලාගෙන ඉන්නේ මොනවද ගන්න කියලා. ඉතින් මට විතර විහිළු කරනවා මගේ වැඩේම ක්‍රිස්මස් එක ගැන කියනවා ගන්න ඒවා ගැන. ඉතින් පොඩි දරුවෙක් වගේ තාම මමත් කරන වැඩ. ඉතින් ඒ ගොඩක් කලකට හිනා වෙනවා. ඉතින් මේ කාලේට හරිම සතුටුයි. ඉතින් මම බෞද්ධාගමික කෙනෙක් වුණාට මම නත්තලට ගොඩක් ආසයි සමරනවා. ඉතින් මම සාමාන්‍යයෙන් තයිපොංගල් වලටත් ඒ දේවල් අපිට පුළුවන් විදිහට කරන වගේ ජාති ආගම් ભેද නැහැ. ඉතින් එහෙම ඉන්නකොට ඇත්තම හිතත් සැහැල්ලුයි සතුටින් ඉන්න පුළුවන්. අනවශ්‍ය කිසිම දෙයක් ඔළුවට ගන්න නැහැ. ඉතින් ඇත්තටම එහෙම ඉන්න එක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. අයිබෝන් කියලා පිළිගන්නවා රිද්ම පිළිපිටිය මගේ YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලට අද මම ඔයාලව එකතු කරගත්තේ ක්‍රිස්මස් එක වෙනුවෙන් අපේ ගෙදර කොහොමද සරසන්නේ කියලා ක්‍රිස්මස් ට්‍රී එකක් මෙතන හැදෙනවා. ඒ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා හදාගන්න කියලා මට හිතුණා. ඉතින් රැඳි ඉන්න මේ රිද්ම පිළිපිටිය YouTube channel එකයි. ඉතින් මම ක්‍රිස්මස් එක වෙනුවෙන් මිලදීගත් දේවල් වල මිල ගන්නත් ඔයාලට එකතු කරන්න කැමතියි. ඉතින් මම මෙන්න මේවා මිලදී ගත්තා. ඉතින් මේ වගේ කීපයක්ම මිලදී ගත්තා. මම ක්‍රිස්මස් එකට shopping කරන දෙපාරක් විතර ගියා. දෙපාරක්කට වැඩි මම හිතන්නේ තුන් පාරක් හෝ හතර පාරක් ගියා. ඔව්. ඉතින් මෙන්න මේවා මම මිලදී ගත්තා. මේක 390ක් වෙනවා. හැබැයි මේ 390ට ගත්තේ අන්තිම දවසේ කියන්නේ මම දැන් දවස් දෙක තුනකට කලින් ගියාට පස්සේ. මොකද ඊට කලින් මම ගත්තේ රුපියල් 580ට 600ට ඔහොම ගණන් වලටත් මෙන්න මේවා මිලදී ගත්තා. ඉතින් ඒ කියන්නේ ගණන් ටිකක් අඩු වෙලා තියෙනවා මේ දැන් තව කියන්නේ දවස් දෙක තුනකට කලින් ගියපු පාර නම් මේක 390ට ලාභයි. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ චූටි සැන්ටලා ඉන්නවා. ඒක මට වුණා 225ක්. මේකේ චූටි 6 දෙනෙක් ඉන්නවා. චූටි සැන්ටලා 6 දෙනෙක් ඉන්නවා. ඉතින් මම එකකින් දෙකක් ගත්තා. මදි වුණොත් තව ගන්න වෙනවා. තව ඔයාලට පෙන්වන්න ඕනේ मम ऑनलाइन ऑर्डर करे मेक मत 15 ස්ථානක් වුණා. මේක මේ ටේබල් මැට් එකක් ක්‍රිස්මස් එක වෙනුවෙන්ම මේක මම කියලා හදාගත්තේ. මොකද හැමතැනම තියෙන මම දැක්ක ටේබල් මැට්ස් එහෙම තියෙනවා එකම විදිහට. නමුත් මම ඩිසයින් එකක් දීලා මට මේ විදිහට ඕනි කියලා මම ඩිසයින්ස් කීපයක්ම දුන්නා. හැබැයි එයාලට මම දුන්නේව ටිකක් කරගන්න අමාරුයි කියලා කිව්වා. නමුත්
එහා සමාන වෙන ටිකක් සමහර යන එකක් මට යාලේ වුව මම ඉතින් ඒක ඕකේ කරා මේ තියෙන්නේ මේ තියෙන්නේ ඉතින් මම මේකෙන් හයක් වඩ කරා මොකද මගේ ඩයිනින් ටේබල් එක අඩි 10ක් දිග ලොකු එකක් ඉතින් මගේ ඩයිනින් ටේබල්ස් මට දෙකක් තියෙනවා නමුත් අපි ක්‍රිස්මස් එක දවසේ කැම ගන්න ඉඳ ගන්න ඉතින්ට තමයි මම මේක ඔඩර් කරේ ඉතින් බලමු මේවා තියලා කොහොමද ලස්සනට තියෙනවද කොහොමද කියලා ඔයාලවත් එකතු කරගෙන තමයි මෙදාපාර මම නත්තලට ගෙදර ලස්සන කරන්නේ මේක තව තියෙනවා ඉතින් මෙන්න මේ ප්ලේට්ස් ක්‍රිස්මස් එක දවසේ අපි කැම ගන්න මෙන්න මේක මම ඔඩර් කරා මට මේකේ ප්‍රයිස් එක නම් මතක නැහැ මොකද මම දැන් සති දෙකක් විතර වෙනවා ඔඩර් කරලා ඒකත් ක්‍රිස්මස් එක වෙනුවෙන්ම මේරි ක්‍රිස්මස් කියලා ලස්සනට හදලා තියෙනවා ඉතින් මොකද විශේෂයෙන්ම රාහුල් පුතාගේ මේ තුන්වෙනි ක්‍රිස්මස් එක මොකද එයා 2019 සැප්තැම්බර් වලනේ ඉපදුනේ එතකොට එයාට මාස 3ේදී පළවෙනි නත්තල තිබුණා ඉතින් එදා තමයි අපි පළවෙනි පාට පුතාගේ එතකොට මාස 3යි එයාට ෆොටෝස් අපි මුලින් ෆොටෝෂූට් එකක් කර එයාගේ හැමෝටම පෙන්නුවේ බබාව ඉතින් ඊට පස්සේ ගිය අවුරුද්ද මෙයාල් තම තුන්වෙනි එක බබාගේ ඉතින් එයාගේ දවස් වලට හැම දෙයක්ම අපි පොඩි කාලේ අපිට ඒ දැනෙච්ච දේවල් අපි අපේ පුතාටත් දැනෙන්න සලස්වන්න ඕනේ එන්න මේ වගේ ටිකක් ලොකු සැන්ටා කෙනෙකුත් මම ඕඩර් කරා මෙයා වුණා 650ක් වගේ තව තියෙනවා මොකද ගිය අවුරුද්දේ සැරසිරිත් තිබුණා ඒවත් තියෙනවා ඉතින් ඒවත් එකතු කරගෙන තමයි මේ සැරේ නත්තල් පහක් හදන්නේ ඉතින් මේ බල්බ්ස් මේ බල්බ් වැලම මට මතක විදියට 3000 ගණක් වුණා මේක ගොඩාක් දිගයි I think මේකකුත් මං ගත්තා පාට 3ක් හෝ 4ක් තියෙන හරිම ලස්සනයි මම එකක් පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක දැම්මහම තියෙන්නේ කියලා මම මේක ක්‍රිස්මස් ට්‍රී එකට තමයි ලෑස්ති කරන්න ඕනේ මේක දාන්න ඉතින් තව මේ වගේ තව තියෙනවා මෙන්න මේකත් ලස්සනයි මේක 295ක් වුණා අර කලින් පෙන්නුපේ වගේ තරම් ගොඩාක් ලොකුවට නැහැ මේ ලස්සනයි නමුත් පිරීලා නැහැ දැම්මම ඔයාලට කියලා දෙන්න හදන්නේ නැප්කින් එකකින් කොහොමද ක්‍රිස්මස් ට්‍රී එකක හැඩයක් හදාගන්නේ කියලා. ඉතින් හොඳට නිවැරදිව බලාගන්න ඔයාලටත්
ලස්සනම ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් හැඩයක් හදාගන්න පුළුවන් නැප්කින් එකකින්. ඉතින් මම සුදු තමයි අරගෙන තියෙන්නේ. ඉතින් කොළපාට ගත්තනම් තවත් ලස්සනට නත්තල් ගහ වගේම ඔයාලට පෙන්ව ගන්න පුළුවන්. ඉතින් මම මේ සඳහා මේ ලස්සන ක්‍රවුන් එකක් ගත්තා. ඒ ක්‍රවුන් එකක් රුපියල් 4500ක් වගේනවා. ඒකේ කෑලි 6ක් තියෙනවා. ඉතින් මේ වගේ මම මේ පබළු මේ වගේ සෙට් එකකුත් තියෙනවා. ඉතින් මේ පබළු සෙට් එක ඒකේ තියෙනවා කෑලි 12ක්. ඒක 3000 ගානක් වුණා. ඉතින් මේවා ඔක්කොම මම ලංකාවෙන් නෙවෙයි ගත්තේ. ඒක ඕඩර් කරලා පිටරටින් ගෙන්න ගත්තේ ඒවා. ඉතින් ලස්සනට ඩයිනින් ටේබල් එකේ මේ වගේ ඒවත් එකතු කරගෙන ලස්සනට ඇරේන්ජ් කරගන්න පුළුවන්. पेपर मैट एक टेन अपने टेबल के दिया ना हदन
බල්පැල ගොඩක් දිගයි මේක මීටර ගානක් දිගයි ඩි 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 අනේ
ඉතින් මේ ඔක්කොම පත්තු කරලා එතකොට බල්බ් දාලා ඉතින් ලයිට්ස් ඔන් කරලා හැම දෙයක්ම ලස්සන බලන්න වෙන්නේ ක්‍රිස්මස් එක දවසට. ඉතින් මේ වීඩියෝ එකකුත් ඔයාලට මම එකතු කරන්නම් ක්‍රිස්මස් දවසේ අපි මොකද කරේ. ඉතින් මේ හැම දෙයක්ම ඉතින් රිද්මා පිලිපිටි YouTube channel එකට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න. ඉතින් ගිහින් එන්න අපි ඉක්මනින්ම ක්‍රිස්මස් වීඩියෝ එකකින් හම් වෙමු.